අද දිනේදී ජනාධිපති කොමිසමට කට උතරක් දෙන්න කියලා අපේ අම්මට එන්න කියලා තිනවා. ඉතින් මම හිතන්නේ පෙරේදා දිනේ අපේ මල්ලිගේ සිද්ධිය දෙක ලොකු කම්පැනි එකකට පත් වෙලා හිටියත් ඉතින් මේ දඩයම් පාලනය අවසන් වෙන්නේත් නැහැ. ඒත් ඉතින් අපි එන්න කියපු දවසට අපි කලින් වෙලා විල්ලලා තිබ්බා. ඉතින් ඒ දවසට අද ඇවිල්ලා යදාල ප්‍රකාශ ලබා දෙනවා. මම දැන් ප්‍රකාශ ලබා දෙන්න අහන්නේ ලියුමක් ලබා දීම පිළිබඳව. ඉතින් මම හිතන්නේ අද රටේ දේශපාලනඥයෙක්ට හෝ පවුල කෙනෙක් යම් කිසි කෙනෙක්ට උදව්වකට ලියුමක් දුන්නත් මේ යහපාලන ආණ්ඩුව තුළ හිරේ යන තත්ත්වයක් තමයි අද උද්ගත වෙලා තියෙනවා. ජවෙන්න ඕනේ මේ යන වැඩ පිළිවෙල දිහා බලපුවාම එක පැත්තකින් යුද්ධ ජයග්‍රහණ කරපු නායකයාගේ පුතාව එක පැත්තකින් රිමාන්ඩ් භාරයට පත් කරනවා. දවස් දෙකක් යන්න ඉස්සෙල්ලා ආර්යාව ගෙන්නනවා. මම දකින්නේ දේශපාලඥෙක් හැටියට මේ සම්පූර්ණයෙන්ම රටේ අවධානය වෙන පැත්තකට යදගෙන යන්න කරන ක්‍රියාවලියක් හැටියටයි මේ දකින්නේ.